आयुबोवन से। ஐ போன் புதிய சீருடைய நாட்டம் ஐ போவன் சார் ஐ சுப சந்தியாவக் කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි අදත් පුතලගේ හතර ශ්‍රේණියේ ගද්‍ය පන්තිය ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. අපි ගිය සතියේ පුතලගේ ගණිතය පාඩමක් අපි කතා කරලා අවසන් කරන්න අපිට හැකියාව ලැබුණා. පුතලට මතක ඇති අපි ගිය සතියේ කතා කළේ සංඛ්‍යාවක් විශේෂයෙන්ම වචනෙන් දුන්නොත් අපි ඉලක්කමෙන් ලියන්නේ කොහොමද? ඉලක්කමෙන් දුන්නොත් අපි වචනෙන් ලියන්නේ කොහොමද කියලා අපි ගිය සතියේදී කතා කළා. ඒ වගේම තමයි පුතලට එක ස්ථානය 10 ස්ථානය සිය ස්ථානය 1000 ස්ථාන ආදී වශයෙන් සංඛ්‍යා දුන්නාට පස්සේ ඒවා විහිදුවා ලියන්නේ කොහොමද? ඒවායේ ස්ථානියාගේ කොහොමද? ඒවායේ නිරූපිතාගේ කොහොමද? ඔය හැම දෙයක්ම අපි ගිය සතියේදී පුතලගේ කතා කරලා අවසන් කළා. අද අපි පුතලගේ අලුත් පාඩමකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. පුතලගේ මම ඔකියන්න පුතේ එකතු කිරීම මේ හය ගන්න වෙනකම් කරා. ඒක තමයි නේද? අන්න හරියව. අපි එකතු කිරීම කියන කොටසට ගියා. ඊට පස්සේ අපි ගණන් කීපයක් කතා කළත් එක්ක යාළුව හොඳයි මතකයේ තියෙනවා. අද අපි එතන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. පුතලට සංඛ්‍යා දෙකක් දුන්නොත් එකතු කරගන්න හොඳට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒ වගේම ගුණ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් ඒක මේ
ඔව් ඒ වගේ ඔව් ඒ වගේ ගොඩාක් දේවල් අපිට මේ පාඩමේදී හම්බ වෙනවා ඒ නිසා හැම එක්කෙනාම බොහොම අවධානයෙන් ඒ වගේම හොඳට පිළිවෙලට ලස්සනට වැඩේ කරගෙන යන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට ගණිතය කියන විෂය පුතේ හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට මහන්සි වෙන්න ඕනේ හොඳට වැඩ කරන්න ඕනේ හැම දවසෙම පන්තිය රෙන්න ඕනේ ඒ වගේ ගොඩාක් වැඩ ටිකක් දිනව පන්තියේ කරන්න ක්‍රියාකාරකම් ගොඩක් එක තමයි පන්ති යන්නේ ඒ නිසා හැම කෙනෙක්ම හොඳට මහන්සි වෙලා උනන්දුයෙන් වගකීමෙන් මේ වැඩේ කරන්න අවශ්‍යයි තේරුණාද රයි හරි එතකොට දැන් අපි සංඛ්‍යා දෙකක් දුන්නොත් අපිට එකතු කරගන්න මහා ලොකු ගැටලුවක් නැහැ. ඔයාලා හැම කෙනාටම සංඛ්‍යා එකතු කරන්න පුළුවන්. පුතාලමට කතා කරලා කිව්වා සර් මෙහෙම තමයි අපි සංඛ්‍යා එකතු කරන්නේ. ඊට පස්සේ දැන් ඉස්සරහද අපිට අඩු කරන්න සංඛ්‍යා හම්බ වෙනවා. ඒ කොහොම වුණත් පුතාලට ගැටලුවක් නැතුව සංඛ්‍යා එකතු කිරීම නම් දැන් හොඳටම කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි තව ටිකක් මේ වැඩේ හොඳට පුළුවන් වෙන්න සංඛ්‍යා එකතු කිරීම හරියටම අපි කරන්න ඕනේ. මගේ දරුවෝ හොඳට මහන්සි වෙලා උනන්දුවෙන් වැඩටි කරන්න ඕනේ සර් ලියන විදිහටම බෝඩ් එකේ බොහොම පිළිවෙලට ආවට ගියාට බෑ ලස්සන පිළිවෙලට පන්තිය වැඩටි කරෙන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මම අපි ගිය සතියේ නතර වෙලා ඉඳපු දැනට ආදී යනවා මම පුතාගේ ෂෙයාර් ස්ක්‍රීන් දාන්නම් ඉස්සෙල්ලා හොඳ බලා ගන්න හොඳේ වෙන්නේ එතකොට අපි මෙන්න මේ ගණන් ටිකේ අපි ගණන් පහක් කතා කරලා තියෙනවා පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන බොහොම පිළිවෙලට අපි කතා කළා ඔයාලට එකතු කරගෙන විදිය සර් හැම එකක්ම කියලා දීලා තියෙනවා බොහොම පිළිවෙලට එතකොට අද අපි හයවෙනි ගාන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ගොඩක් හොඳයි හොඳට මහන්සි වෙලා වුණා කියලා වැරදි කරන විදිය පේනවා ඒ නිසා හොඳට මහන්සි වෙලා ලස්සන වැඩි කරගෙන යන්න අවශ්‍ය වෙනවා එතකොට මේ මයික් ඕෆ් කරලා තියාගන්න ප්‍රශ්නයක් ඇති වුණොත් විතරක් පුතා අහන්න මගෙන් නැත්නම් අනිත් අයට බාධාාවක් වෙයි ඒ නිසා මයික් පුළුවන් තරම් ඕෆ් කරලා තියාගන්න නැත්නම් ඊවැදල සද්ද එනවනේ මම ඔයාලට කිසි වාසියක් නැත්නම් chance එකක් දීලා තියෙනවා මොකද්ද මේ මගේ පන්තියේ මම මයික් ඕෆ් කරලා නැහැ ඕන් කරලා තියන්නේ පුතාලට මොනවද ප්‍රශ්නයක් වුණොත් අහන්න ඒක ඉඳලා අනිත් අයට බාධාාවක් වෙන්නේ නැතුව තම තමන්ගේ වැඩේ කරගෙන යන්න ඕනේ ඒ නිසා මයික් ඕෆ් කරලා තියාගන්න ගැටලුවක් වුණොත් විතරක් කතා කරලා අහන්න තේරුණාද රයි හරි අපි පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන හරිගස්සලා තියෙන්නේ හැම එක්කෙනාම බොහොම පිළිවෙලට ඒවට උත්තර අරන් තියෙනවා මම ඊයේ බෝඩ් එකේ හැම ගානක්ම හරිගස්සලා පෙන්නුවා ඒක නිසා පුතලට පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන පස්වෙනි ගාන කියන ගණන් වල කාටවත් ගැටලුවක් නැහැ අද අපි හයවෙනි ගාන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ 6 7 8 9 10 කියලා ගණන් පුතලගේ පහක් තියෙනවා අපි බලමු හයවෙනි ගාන කොහොමද ඉස්සරහට හදාගෙන යන්නේ කියලා. මම බෝඩ් එක දාන්නම් හොඳට බලා ගන්න පුතාලා. මෙන්න ඔකේ. හය හදුවනේ. හය හදුවා. හත් වෙනි ගාන ඉඳලා ඉස්සරහට යන්න තියෙන්නේ. අපි බලමු එතකොට හත් වෙනි ගාන කොහොමද හදාගන්නේ කියලා. මම පුතාලට හොඳට බලා ගන්න බෝඩ් එක. රයිට්. කලින් පන්තියක් අවසන් වුණා විතරයි ඒකයි මේ බෝඩ් එක මකලා නැත්තේ නැත්තම් සර හැමදාම පුතලගේ බෝඩ් එක මකලා තියෙන්නේ මේ කලින් පන්තියක් අවසන් වුණා විතරයි වලේ පන්තිය පටන් ගන්නකොට හොඳේ හරි දැන් ඔන්න 7 වෙනි ගානට යනවා හොඳට බලාගන්න 7 වෙනි ගාන අමාරු නෑ හරිය ලේසියෙන් උත්තර ගන්න පුළුවන් ගාන හොඳට බලාගන්න පුතාලා මෙන්න 7 වෙනි ගාන හොඳේ හරි 7 කියලා දාලා වරහණක් දාලා ඊට පස්සේ පුතාලා ලියා ගන්නවා කීයද 605 මේකට එකතු කරන්න ඕනේ කීයද 308ක් හොඳට බලා ගන්න මගේ දරුවෝ වරද්ද ගන්න නැතුව ලස්සනට හදාගන්න විදිය හොඳේ නැහැ එතකොට මෙතෙන්ට එකතු කිරීම දාලා අඩි රූල කියලා ඉරියඳලා කොහොම ලස්සනට හදාගන්න ඕනේ මම මගේ දරුවන්ට කියලා දෙනවා ඔයාලා මේ විදිහට බොහොම පිළිවෙල ලස්සනට වැඩි කරගෙන යනවා හොඳට බලා ගන්න උත්තර ගන්න විදිය 5යි 8යි එකතු වෙනවා උත්තරේ එන්නේ කියලා 13යි 13න් අපි මෙතන ලියන්නේ 3 විතරයි
මෙන්න මේ එක ඔයාලා මෙන්න මෙතෙන්ට ගේනවා. පුතාලා පැන්සලෙන් උංචියට උඩින් එක දාගත්තර වැරද්දක් නැහැ. 1.2යි එකතු වෙනවා 1යි ආයෙත් බිංදුවක් එකතු වෙනවා ඒත් උත්තරේ 1යි. 6යි 3යි උත්තරේ කීයක් වෙනවද? 9ක් වෙනවා. එකපාරට බැහැ නම් අපිට ඇඟිලි වලින් හරි ගැස්සලා උත්තරේ ගන්න පුළුවන් නේද පුතේ? තව වතාවක්. 5යි 8යි එකතු වෙනවා මේ 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13. එතකොට 8යි 5යි එකතු වෙන උත්තරේ එන්නේ කියද 13යි. පුතලට 8ක් අරගෙන 5ක් ගන්නත් පුළුවන්. 5ක් අරගෙන 8ක් ගන්නත් පුළුවන්. දැන් සර 8ක් අරගෙන 5ක් ගන්නද? 8යි 9යි 10යි 11යි 12යි 13යි. දැන් 5ක් අරගෙන 8ක් ගන්නද? 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. කොහොම ගත්තත් වැරද්දක් නැහැ. එතකොට මේ 13 න් අපි ලියන්නේ 3 එකක් විතර වෙනවා. ඒක මෙතෙන්ට ගේනවා 1යි 0යි 0යි එකතු වුණාම උත්තරේ 1ක් වෙනවා. 6යි 3යි උත්තරේ කීයක් වෙනවද? 9ක් වෙනවා. ඒ කියන්නේ දරුවනේ 605යි 308යි එකතු කළාම උත්තරේ කීයක් වෙනවද? 913ක් වෙනවා. ඉතින් බලන්න හරිය සරල දෙයක් අමාරු නෑ. හොඳට පිළිවෙල ලස්සනට හදාගන්නයි තියෙන්නේ. තේරුණාද? ඉතින් මේ වගේ ගණන් පුතලාට තනියමත් හදන්න පුළුවන් ගැටලුවක් නැතුව ඒ නිසා හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ කරන්න. මම කියන විදිහට පන්ති වැඩි කළොත් අපිට පුළුවන් හොඳට ලකුණු ටිකක් ගන්න. පුතල හදාගන්න හත් වෙනි ගණන් ලස්සනට අංක 7. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න ඈ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන් ඈ. හරි. එකතු කිරීමේ ලකුණ අනිවාර්යයෙන් දාන්න ඕන. එක කොටුවක ඉලක්ක මම ලියන්න ඕනේ. ඒවා පිළිවෙලට ලස්සන ගෙලින්න ඕනේ. රයිට්. සලා මයි ස්ක්‍රීන් එක යම් දිනවා. ආ ස්ක්‍රීන් ආ. නරක යාළුවෙක් ඉන්නවනේ. රයිට්. සර් හිතුවේ නෑ ඉතින් නරක යාළුවෝ ඇති කියලා. රයිට්. දැන් යාළුවාට අඳින්න බෑ. රයිට්. හරි. අදා ගන්නකො ලස්සන. හත්වෙනි ගාන විතරයි අටවෙනි ගාන දැම්ම හදන්න යන්න එපා හත්වෙනි ගාන විතරයි ඈ හදුවස හරි හරි පුතේ ඔන්න අටවෙනි ගානට බෝඩ් එක මකන්නේ අනිත් යාළුවෝ හදනවා නම් තාම හදා ගන්න පුළුවන් හැබැයි අටවෙනි ගාන හොඳට බලා ගන්න මෙන්න 6යි 4යි එකතු වෙනවා එක පාට උත්තරේ නැත්තම් 6යි 7යි 8යි 9යි 10යි එතකොට 10 පැත්තකින් ලියාගන්න චුට්ටක් අමාරුයි ඒ 10ෙන් අපි මෙතෙන්ට දාන්නේ කීයද බිංදුව මෙන්න මේ 1 මෙතෙන්ට ගේන්න ඕනේ පැන්සලෙන් දාගන්න 2යි 1යි 3යි 3යි 4යි 3යි 4යි පහයි 6යි 7යි අන්න එනම් මෙතෙන්ට අපි 7යි කියලා දැම්මා මෙතන 5යි 2යි උත්තරේ කීයක් එනවද 7ක් එන දැන් හරි ලේසියි නේද ඔය සර් කියලා දෙන විදිහ හරිය ලේසියි පුතේ උතලට ඕන ගාණක් හදාගන්න පුළුවන් ඒක නිසා උතල මහන්සි වෙලා නන්දුවේ වැඩටි කරගන්න විතරයි තියෙන්නේ තේරුණාද රයිට් සාමාන්‍ය පන්තියක් වගේ උතල ඔන්ලයින් කියලා අපිට ගැටලුවක් නැහැ නේද උතලට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් සර් බෝඩ් එකේ ඕන දේක් ඔයාලට පැහැදිලිව දෙරියනවා ඔකේ නේද කියන්නේ හරි නේද එතකොට 6යි 4යි එකතු කළාම 10 වෙනවා 10ෙන් අපි දාන්නේ මෙතෙන්ට බිංදුව විතරයි එකක් ඉතුරුයි 2යි 1යි 3යි 3යි 4යි 7ක් වෙනවා 5යි 2යි උත්තරේ කීයක් එනවද 7ක් එනවා එහෙනම් උත්තරේ කීයක් එනවද 770ක් එනවා දැන් ගැටලුවක් නෑ නේද බොහොම ලස්සනට පිළිවෙලට වැටි කරගෙන යන්න පුළුවන් තේරුණාද ඔන්න 8 වෙනි ගාන හරිද කාටද ගැටලුවක් එනවා ඔකේ නේද කරලා ඉවරයි සර්. හරි හොඳයි ඈ හොඳයි ඈ. හරි. ඊළඟට සර් ගාන මතන්නේ නෑ 9 වෙනි ගානටත් යනවා. හරි. ඔව් මෙන්න පුතලගේ 9 වෙනි ගාන. හොඳට බලා ගන්න 9 වෙනි ගාන. 458 තියෙනවා. ඊට පස්සේ 223 තියෙනවා. හොඳට බලා ගන්න. මෙන්න එකතු කර ගන්න විදිය.
අටයි තුනයි එකතු කරන්න ඕනේ එකපාර උත්තර ගන්න අමාරු යාළුවෝ ඇඟිලි වලින් හදනවා අටයි නවයයි දහයයි එකොළහයි අන්න එකොළහ පහලින් ලිව්වා අපි දාන්නේ කීයද එක මෙන්න මේ එක ගාලා මෙතෙන්ට ගේන්න ඕනේ පහයි එකයි හයයි හයට දෙකක් විතරම උත්තර එන්නේ කීයද අටයි හතරයි දෙකයි එකතු වෙනවා උත්තර එන්නේ කීයද හයයි අන්න උත්තර එනවා කීයද 680 නෑ අපි දා හැදුවේ නෑ නේද අපි 6 වෙනි ගානට විතරයි හදලා තිබුණේ ඉතුරුටික මම හදන්න දුන්නනේ ආ ඒක තමයි නේද ගෙදෙද්දි හදන්න දුන්නා කියලා කිව්වා නේද ඔව් එතකොට මේ ගණන් වල පුතාලගේ උත්තර ටික හරිද කියලා බලාගෙන යන්නයි තියෙන්නේ එතනවාද ඒ ගෙදෙද්දි හදපු ගණන් ටික දැන් සර ඔක්කොම හදනවානේ 7 වෙනි ගානේ උත්තරේ ඔයාලගේ ආපු උත්තරේ හරිද කියලා බලන්න ඊළඟ ගානේ උත්තරේ බලන්න ආවේක හරිද කියලා ඊළඟ ගානේ උත්තරේ හරිද කියලා බලන්න එතනවාද ඒ නිසා මේ උත්තර හරිද කියලා බලන්නේ නැත්නම් පුතාලගේ උත්තර ටික නැත්තම් හරි කියලා බලන්න විදියක් නැහැ නේ. ඒ නිසා තමයි කවතාවක් මේ හරි ගැස්සලා පෙන්නන්නේ. තේරුණාද? ඔකේ මතේ. හරිද? රයිට්. එතකොට 7 වෙනි ගාන 8 වෙනි ගාන 9 වෙනි ගාන හරි නේද? ආ රයිට්. මෙන්න පුතාලගේ අන්තිම ගානට අපි යනවා 10 වෙනි ගානට. ඔව්. මම 10 වෙනි ගාන මෙතනින් හදන්නම්. හොඳට බලාගන්න 10 වෙනි ගාන. හොඳේ රයිට්. මෙහෙමයි තියෙන්නේ. 829යි ඒක අමාරු වෙයි දන්නේ බලමු චුට්ටක් 829යි ඒකට පුතා එකතු කරන්න ඕනේ කීයද 35ක් මෙන්න 35 ලියු එකතු කිරීමේ ලකුණක් ලියලා බොහොම පරිස්සමට ඉදියෙන්ද ලස්සනට හදලා ගන්නවා හොඳට බලා ගන්න 9ට 5ක් එකතු වෙන්න ඕන 9යි 10යි 11යි 12යි 13යි 14යි ඔව් 14ව 14න් අපි ලියන්නේ කීයද 4යි මෙන්න මේ එක මෙතෙන්ට ගේන්න ඕ 2යි 1යි 3යි ආයේ 3ක් එකතුනහම උත්තරේ කීයක් එනවද 6ක් එනවා ඊට පස්සේ පුතාගේ මෙතන ඉලක්කමක් නැහැ නේ ඒක නිසා මේ අට අපි හැමම ගණන්ලා මෙතනින් දාගන්න එතකොට උත්තරේ මා කීයක්ද 864 829ට 35ක් එකතුනහම උත්තරේ එන්නේ කීයද 867 දැන් හරි නේද ගැටලුවක් නැහැ නේද ඒ නිසා උන් ඔය වගේ හැම ගානක්ම හදෙන්න ඕනේ පුතේ හදලා හොඳට පිළිවෙල උත්තර හරිද කියලා බලන්න ඕනේ එතකොට තමයි හොඳට ගණන් පුළුවන් දැන් මේ ගණන් ටික අපි කලින් පුතාලා මම ගෙනෙද්දි හදන්න කියලා දැන් ආයි හරි ගස්සන්න කියලා කිව්වේ ඒකයි එතකොට පුතාලට හොඳට අදහසක් එනවා මේ වගේ ගණන් වල උත්තර හරිද කියලා එතකොට හරි උත්තරේ බලන්න ඕනේ සර් හදනකොට ඒකයි මේ ගණන් ටික ආයි බෝඩ් එකේ හරි ගැස්සුවා දැන් හදාගන්න ලස්සන හොඳට පැහැදිලිව හදාගන්න हरिदा හරිද කිවිනි ගානද පුතාලගේ උත්තර බලා ගන්න හැම එච්චනම පුතාලගේ දෙවනි ගානට අපි යනවා මෙන්න බලන්නකෝ දෙවනි ගාන මොකද්ද තියෙන්නේ කියලා කොඩි දෙකක් තියෙනවා ලස්සන නේද කහ පාටයි දම් පාටයි මේකේ කහ පාටයි දම් පාටයි කොඩි දෙකක් තියෙනවා කොඩි දෙකෙන් වර්ගකට x සංඛ්‍යාව බැගින් ගෙන ඒවා එකතු කරන්න එවැනි ගණන් 8ක් හදන්න කියලා කියේ තේරුණාද රයිට් හරි එතන මම පුතාලට මෙතන ගණන් කීපයක් හදාගන්න හැටි කියලා දෙන්නම් අපි 8ක් හදන්නේ නැහැ. තව අපිට මෙහෙ තව එකතු කරන්න තව ගොඩාක් සංඛ්‍යා දාලා තියෙනවා. ඒ නිසා මෙතනින් අපි ගණන් 4ක් හදමු. ඊට පස්සේ අපි 3 වෙනි ගානට යනවා. එතකොට මෙතනින් අපි ගණන් 4යි හදන්නේ. මොකද දැන් පුතාලා ඇත්තටම අමාරු නෑ මේ වගේව හදාගන්න. ඒ වුණාට ගණන් 4ක් අපි හදලා. තේරුණාද? රයිට්. පුතාලා ලියාගන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න. හොඳේ රයිට්. මම බෝඩ් එකට යන්නම්. හොඳට බලා ගන්න. මෙන්න. හොඳට බලා ගන්න. හොඳේ රයිට්. හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම ගන්නවා අපි ලොකුවට ප්‍රශ්න අංක දෙක. දෙකේ මෙතෙන් දාගන්න කීයද එක. ඔන්න එක දාගත්තා. දැන් පළවෙනි කොටියෙන් Tamanට කැමති ඉලක්කමක් ගන්න පුළුවන්. හැබැයි
උදාල සේර ගන්න ඉලක්කම ගන්න. අපිට පළවෙනි කුරියෙන් අපි ගන්නවා කියේ 147. 147 ගන්න. දෙවෙනි කුරියෙන් අපි ගන්නවා 409. උදාල කැමති එකක් ගන්න පුළුවන් ඈ 409. අනිවාර්යෙන් පුතාල එක කොටුවක ඉලක්කමක් ලියන්න. වරද්ද ගන්න එපා එක කොටුවක එක ඉලක්කමක්. හොඳේද? දැන් ඔන්න අපි එකතු කරන්න ලියුවා. ඔන්න එකතු කිරීමේ ලකුණ දැන් 7ට 9ක් එකතු වෙන්න ඕන. නැත්තම් 9ට 7ක් එකතු වෙන්න. තමන්ට කැමති විදිය. මම 9ට 7ක් එකතු කරනවා. 9 10 11 12 13 14 15 16. අන්න 16 ආපුවාම අපි ලියන්නේ කීයද? 6. අන්නේ 6 මෙතනින් ලියමු. මේ 1 මෙතනින් පුතලා දාගන්න ඉතලා කුංචියට පැන්සලෙන්. තව අමතක වෙයි. 4යි මේ 1යි එකතු වෙනවා උතරෙන්නේ කීයද 5 මේ 4යි මේ 1යි එකතු වෙනවා උතරෙන්නේ කීයද 5 හරිය ලේසියි නේද ගණන් ඕන තරම් හදන්න පුළුවන් නේද ලේසියි එහෙනම් පුතාගේ මෙතෙන්ද උතරේ යනවා 550 ඔව් 556යි හරිය නේද පුතේ ගැටලුවක් නෑ නේද සමන්ට කැමති ලක්කන් දෙකක් ගන්න පුළුවන් තේරුණාද පළවෙනි කොඩියේ ඉලක්කමයි දෙවෙනි කොඩියේ එක ඉලක්කමයි සමන්ට කැමති ලක්කන් දෙකක් අරගෙන හදන්න පුළුවන් තේරුණාද රයි හරි හැබැයි අපේ පන්ති යාළුවෝ සර් ගන්න විදිහට ඉලක්කම් දෙකක් ගමු වෙන වෙන ඉලක්කම් ගන්නේ නැතු. තේරුණාද? හරි. ඔන්න දෙවෙනි ගානට යන්න. මුද්‍ර බලාගෙන පුතාල ඈ. මම ඊළඟට ගන්නම් 509 කියලා ඉලක්කමක් තියෙනව නේද? මම ඒක ගන්නම් 509. ඊළඟට ආ ඉලක්කමක් තියෙනව අනිත් පැත්තේ 317. Taman කැමතිව ගන්න පුළුවන් ඈ. දැන් ඔන්න එකතු කිරීමේ ලකුණ දාලා ඉරියෙන්දලා ලස්සනට අපි එකතු කරන්න ඕනේ මෙන්න. 9යි 7යි මෙතන වගේමයි නේ 7යි 9යි කිව්වත් 9යි 7යි කියලා කිව්වත් ගැටලුවක් නැහැ. දැන් පුතාලට ඒක හිතෙනවා නම් ගොඩක් හොඳයි. 9යට 7ක් එකතු කරාම 16ක් වෙනවනේ. 16න් අපි ලියන්නේ කියලා 6 විතරයි. මෙන්න මේ 1 ඔයාලා මෙන්න මෙතෙන්ට ගේන්න. 1යි 1යි එකතු වෙනවා උත්තරේ එන්නේ කීයද? 2ක්. දැන් 5ට 3ක් එකතු කරන්න ඕනේ. 5යි 6යි 7යි 8යි. එහෙනම් මෙතෙන්ට එන උත්තරේ එන්නේ කීයද? 8යි. හරි ලේසියෝ ඔන්න 8. එතකොට මෙතෙන් උත්තර එනවා කියාද 820. බලන්න කොච්චර ලේසිද කියලා. නේද? හරි ජෝ ලස්සන ගණන් ගොඩ හදන්න පුළුවන් නේද? ආසයි නේද මේ වගේ ඒවා හදන්න. අමාරු නෑනේ. ඒ නිසා හොඳට මහන්සි වෙලා හොඳට උනන්දු වෙඩේ කරගෙන යන්න. සර පුතරණ හැම ගානක් ගානම හරියට සැනට කියලා දෙනවා. ඒ නිසා උනන්දු වෙටි කරන කි තාමත්ම වටිනවා. තේරුණාද? ආයි. හදා ගන්න දෙවනි ගාන. සාලිය ලේවරා හොඳයි පුතේ හොඳයි සලියලි වරයි හොඳයි පුතේ හොඳයි තව ලියන යාළුවෝ මට පේනවා වීඩියෝ ඔන් කරන්න වීඩියෝ ඔන් කරන්න හැම එකම හොඳයි එතකොට හොඳයි පුතේ හොඳයි ඊළඟාන්ට යන්නම් මෙන්න ඔව් හොඳයි පුතේ ඔව් 356 කියලා ඉලක්කමක් තියෙනවා අනික මෙතන ඉන්නේ අපි ගම්කෝ 30ට අනික කොඩි එන්නේ නේද? උන 38 තියෙනවා. 38 තියෙනවා. හරිද? ඉරියන්න එකතු කිරීමේ ලකුණ දැන් බලමුකෝ 6යි 8යි. උන 8යි 6. තමන්ට කැමති විදියට ගන්න. මම 8කට 6ක් එකතු කරනවා. 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. හරියට ඒසි ඇඟිලි වලින් ගන්න. 14 ආපුවාම අපි ලියන්නේ කියලා 4. මේ එක හැම එකම මෙන්න මෙතන ගේන. 5යි 1යි ආයෙත් 6යි. 6ට 3ක් එකතු වෙනවා 6යි 7යි 8යි 9යි. අන්න මෙතෙන්ද කීයද දාන්නේ 9. මේ 3 පහල ඉලක්කමක් නැත්නම් ඒ 3 හිම්ම ගිනහලා මෙතනින් ලියන්න. ඔන්න එනවා කීයද? 394. හරිය සරලයි නේද? අමාරු නෑ නේද? හරිය ලේසියෙන් ගණන් හදන්න පුළුවන් නේද පුතේ? දැන් ඔයාලගේ පුතේ ගණන් ගොඩක් හරිය සරලා දෙන්න ඕන. තේරුණාද? මොකද සර හැම ගණන් ගානෙම ඔයාලට හදන්න හැටි කියලා දෙනවා. එකින්ද හොඳට මහන්සි වෙලා උනන්දු වෙටි කරන්න ඕනේ නම් පළවෙනි ගාන හරි දෙවෙනි ගාන හරි තුන්වෙනි ගාන හරි නේද? ආර සර් හතරවෙනි ගානත් හදන්නම් අපි එතනින් ගණන් හතරයි හදන්නේ අටක් ඕනේ නැහැ අපිට මොකද තව පහල ගොඩාක් ගණන් අපිට හදන්න දෙනවා ඒ නිසා අපි එතනින් ගණන් හතරයි හදන්නේ හොඳේ රයි ආ සර් ගණන්නම් පළවෙනි කොඩියෙන් 147 කියලා දෙවෙනි කොඩියෙන් වෙන ඉලක්කමක් ගන්නම් මේකෙන් ආරම්භ තියෙන 409 මං ගන්නම් වෙන ඉලක්කම 317 ඉලක්කම ගන්න තේරුණාද? ආරයි නේ 317 දැන් බලන්න පුතාලට එකතු කරන්න බැයිද කියලා ඒත් එකතු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ මේ 7යි 7යි බලමුකෝ 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14
හතරයි. එහෙනම් 14 ආවහම අපි ලියන්නේ කීයද? 7. මේ 1 මෙතෙන්ට ගෙනා. 4යි 1යි 5යි මේකයි කීයද? 6. 1යි 3යි 3හම උත්තරේ කීයද එන්නේ? 4යි. 464. 464යි. අන්න එහෙනම් ගණන්සර් 4ක් හැදුවා. එහෙමද? හොඳයි පුතේ. පුතාලා ඉතුරු ගණන් තව 4ක් ගෙලෙද්දී හදන්න එපා. මොකද අපිට තව ගොඩාක් ගණන් හම්බ වෙනවා. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම පන්තියේ මේ ගණන් ටික හදුවාම ඇති. ඊට පස්සේ පුතාලට හොඳට මේ වැඩේ පුළුවන්. මේ කාටවත් මේ ගණන් අමාරු නෑනේ. පුතාලා කියනවා කාටවත් අමාරුද මේ වගේ ගණන්? මේ හරිය ලේසි. ඕන ගණන් හොඳට හදන්න පුළුවන්. ඒකයි කියන්නේ. මුතර පන්තිය වැටි කරගෙන යන්න. තේරුණාද? හරි. හදා ගන්න තව හදන යාළුවෝ මට පේනවා. ලස්සට හදා ගන්න. හොඳේ. අදලි වරයි. හරි දැන් මොන ඊළඟට අපි ඔව් ඊළඟට ඔන්න අපි තවත් ගයකට යන්නයි හදන්නේ තේරුණාද රයිට් හොඳට බලා ගන්න පුතාලා දැන් තුන්වෙනි ගාන මෙන්න මෙතන 10 ස්ථානයේ සිට සිය ස්ථානයට ගෙන යමින් එකතු කරනවා දැන් චුට්ටක් වැඩේ වෙනස් වෙනවා يعني අමාරු නෙමෙයි චුට්ටක් වැඩේ වෙනස් මේ දක්වා හදපු ගණන් වල ඒක නිසා මගේ දරුවෝ හැම එකේම උදේට පැහැදිලිව සර් කියන එකක් ඉන්නවෝ. තේරුණාද? නැතුව අපි දැන් දැන් වලින් උත්තර අරගෙන හිම හදන්නේ නැහැ. එහෙනම් අපි එතන නම් ගණන් 8ක් තියෙනවා. ඒ ගණන් 8ම පුතාලා හදන්න ඕනේ. තේරුණාද? ඒ ගණන් 8ම හදන්න ඕනේ. ඉතින් ආනේ සර් 8ක් හදන්නනේ අපිට අමාරුයි. එහෙම නැහැ. තේරුණාද? සර් පුතාලා ලොකුම හරි ගැස්සලා පෙන්නනවනේ. ඔයාලා සර් හදන විදිහම හදාගෙන තනියම ගණන්ක් අවුත් හදන විදිහ උදේට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ගණන් පුළුවන් වෙයි. තේරුණාද? පුතාලා මෙහෙමයි කරන්නේ දාගන්නවා ප්‍රශ්න අංක 3 කියලා ලොකුවට 3 රෝම ඉලක්ක අංකයක ඉස්සෙල්ලා 3 රෝම ඉලක්ක අංකයක ඉස් 3 අංකයක ඉස්සෙල්ලාම සර හරි ගැස්සනවා මෙන්න බලන්නකෝ හොඳට බලා ගන්න මෙන්න 3 පළවෙනි ගාන හොඳට බලා ගන්න පදන්නේ සර හදනකම් කවුරුත් ඈ කීයද 3 වෙනි ගාන හොඳට බලා ගන්න හරි හරි संख्या दिखा එකක් මෙතන ලියලා ඉතුරු එක පුතාලා මේ පැත්තට අරන්ගේ දැන් එහෙම නෙවෙයි දරුවනේ වෙන්නේ දැන් වෙන්නේ 5යි 3යි එකතු කරාම උත්තරේ 8යි කියලා දානවා ඒක හරි දැන් ඔන්න මෙතන ඉස්සලා විදියමයි 9යි 5යි එකතු කරාම 14යි එන්නේ නැති යාළුවන්ට 9යි 5යි 14යි කියලා හිතෙන්නේ නැත්නම් 9යි 10යි 11යි 12යි 13යි 14යි කියලා ගන්න අන්න 14න් අපි ලියන්නේ කීයද මෙතන 4 ඉස්සලා හදපු විදියම මෙන්න මේක ඔයාලා මෙතෙන්ද ගේනවා ඉතින් බලන්න කොනේ අපි අද කජු කනවා වගේ කියලා කියන්නේ නේද හරි හිලිසි තේරුණා එහෙනම් පුතේ 4යි 1යි 5යි මේ දෙකයි කීයද 6යි ඔන්න උත්තරේ එනවා 648යි හරි හිලිසි නේද බොරුවට නෑ ගණන් අමාරුයි කියලා කියන්නේ ඔය බලන්න කොයි හදන්නේ මේ කෙනාම ලස්සන දැන් කවුරුත් මේ ගානේ ඉස්සර මට අමාරු කියලා හිම කියනවද නේ කවුරුත් කියන්නේ නේ ඒ කියන්නේ ලේසි නේද සර් ලියලා තියෙන ගානේ චොටක් ඉන්න පොඩක් ඉන්න සහක් 48 අපොඩ සුසු ඔව් 4 2 6 එක 7යි නේ 7යි ඈ ඔව් චුර බලන්න තවතාව 5 3 8යි 9 5 14 න් අතර එකක් විතරයි 4 1 5 5 2 මෙතන 7 ඈ සර් 13 වම 6 උතර දාන්නේ කියලා 7 ඈ 7 648 හරි නේද හරි ලේසිය හරි මෙන්න දෙවනි ගානට අපි යන්න හොඳට බලා ගන්න හරි උතර අනිවාර්යෙන් මුංචියර පැන්සලෙන් එකක් දා ගන්න ඕනේ නැත්නම් ඒක අමතක වෙයි අර සේරත අමතක වෙන්නේ යන්නේ නේද? ඒ නිසා අමතක වුණොත් අපරාධයි. ගණන් වරදිනවා. මොකද ඒකට? 579යි අනික තියෙනවා පුතාලගේ කීයද? 150යි. මුද්‍ර බලා ගන්න. මෙන්න 9යි 0යි උත්තරේ දාන්නේ 9යි. 0 එහෙම දාන්නේ නැහැ.
හතයි පහයි එකතු කර ගන්නවා මේ හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දොළහ ඕනනම් පැත්තකින් ලියාගෙන දොළහෙන් දාන්නේ දෙක විතර මේ එක මෙතෙන්ට ගේන්න පහයි එකයි හයයි මේකයි කීයද හත බලන්න පහයි එකයි හයයි මේකයි කීයද හතයි අන්න උත්තරය ආවා කීයද 729 හරි ජෝක් මේ ඒ වගේ ගණන් තියනවා නම් නේද සමහරු නෑ පුතේ හොඳට කල්පනාවෙන් හදන්නයි තියෙන්නේ තේරෙනවද රයිට් ඔන්න දැසර ගණන් දෙකක් හරි හරිද ලස්සනට හදා ගන්න ඕනේ දැන් මේ හැදිරව හදන්න ඈ හොඳයි කට්ටිය වැඩ කරනවා පේනවා ගොඩක් හොඳයි ඈ ප්‍රදීප් කියලා ඉන්නේ කවුද ඒ පුතා වීඩියෝ ඔන් කරලා නැහැ නේද පුතා මට වැඩ කරනවා කියලා පේන්නේ හොඳයි ඈ හොඳයි අනිත් අය නම් ඔක්කොම වීඩියෝ ඔන් කරලා ඉන්නේ හොඳයි ඈ දැන් මේ හැදිරව හදන්න ඕන ලස්සනට ඈ සර් හරි හොඳයි පුතේ හොඳයි ලේලි වරයි කො ඔව් ලේසි නේද වැඩේ ගැටලුවක් නෑ නේද හරි ලේසි නේ රයිට් හරි අන්න හරි ඊළඟ ගානට යන්නම් ඈ කීවෙනි ගානට පුතාලා ඊළඟට තියෙන්නේ තුන්වෙනි ගාන හොඳට බලා ගන්න තුන්වෙනි ගාන 378ට 378ට හාරසිය තිස් එකක් එකතු කරන්න කියලා කියනවා හරිය ලේසියි මේ මුදල බලා ගන්න. 8යි 1යි එකතු වුණාම කීයද 9යි. 7ට 3ක් එකතු වෙනවා 7යි 8යි 9යි 10යි. 10 පුතලා චුට්ටක් පහතින් ලියාගත්තර කමන්නේ. බිංදුව විතරයි මෙතෙන්ට දාන්නේ. 10ම දාන්නේ. මෙන්න මේ 1 මෙතෙන්ට ගේනවා. 1යි මේ 3යි 4යි. 4ට තව 4ක් එකතු වෙන්න ඕනේ නේද? 4යි 5යි 6යි 7යි 8යි අන්න හරියනම් මෙතන කීයක් එනවද 8ක් එනවා එහෙනම් උත්තර එනවා කියද පුතේ 809 හරිය ලීසි බලන්න ඕනේ ඒ නිසා අමාරු දෙවන්නේ හොඳට කල්පනාවෙන් කරන්නයි තියෙන්නේ උතාර තේරුමාද එහෙනම් පළවෙනි ගාන හරි දෙවෙනි ගාන හරි තුන්වෙනි ගාන හරි ඔව් සර් මේක එකතු කිරීමේ ලකුණ දාලා නැහැ ඔන්න මම පොතල එකතු කිරීමේ ලකුණ දැම්මා ලස්සනට හරි ගැස්සලා ගන්න තේරුමාද හරි හදාන්න දෙලස් ඊළඟට මම පුතාලගේ හතරවෙනි ගාන යන්නම්. ඔව් මෙන්න හතරවෙනි ගාන මෙහෙම තියෙනවා 593ට 593ට පුතාල එකතු කරන්න ඕනේ කීයක්ද? 322ක්. 322ක්. හොඳට බලා ගන්න. හොඳේ රයිට්. මෙන්න බලන්නකෝ 3යි 2යි එකතු කරගන්නවා ලේසි. 3යි 2යි එකතු කරනහම කීයද? 5යි. 9යි 2යි එකතු කරන්න ඕනේ මේ. 9යි 10යි 11යි. එතකොට 11 පහලින් ලියලා අපි ලියන් අපි දාන්න විදිහ මෙන්න මේ එක විතරයි. ඊට පස්සේ මේ එක පුතාලා මෙතෙන්ට ගේනවා 1යි 5යි 6යි. 6යි මේ 3යි උත්තරේ එන්නේ කීයද? 9යි. අන්න උත්තරේ එනවා කීයද? 915යි. හරිය ලේසි නේද යල්ලුවක් නෑ නේද? ඉතින් පුතාලා වගේ ඕන තරම් සංඛ්‍යා ආවොත් දැන් මොකද වෙන්නේ හදන්න පුළුවන් නේද? එකක්වත් වර්ධනය එකක් නෑ නේද? එකක්වත් වර්ධින්නේ නැහැ. සහුන්දර මහන්සි වෙලා හොඳට වැටි කරගෙන ගියොත් අපිට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. ලස්සන හදාගන්න. හොඳට කල්පනාවෙන් කරන්න ඈ. පාඩකම් තමයි එකක්වත් ඈ. ඔව්. හොඳයි පුතේ හොඳයි. රයිස. හොඳයි. රයිස. ඉවරයි. හරි පුතේ හරි. ඉවරයි සර්. හරි. එහෙනම් සර් පස්වෙනි ගානට යන්නම්. ගොඩක් හොඳයි නේද? ඉක්මනින් හදනවා දැන් නේද? ඈ? රයිට්. මෙන්න පස්වෙනි ගාන හොඳට බලා ගන්න. රයිට්. හදන යාළුවන්ට හදා ගන්න සර් බෝඩ් එක මකන්නේ නැහැ.
ඉසුරිය හගෙන දෙන්නේ 12යි 12යි 44 අංක ඉසුරි ඔව් සර් ආ හරි ආ පුතා මට උත්තරේ කියන්න බලන්න කීයද කියලා පුතා උත්තරේ කියන්න බලන්න ආ පුතා උත්තරේ කියන්න බලන්න ඔකේ වෙනියකද සර් හත් වෙනි ගානේ උත්තරේ කියන්න බලන්න පුතාට ආපු අසුමිත් අත්තසේ විචපහ ආ හරි පුතාගේ උත්තරේ හරි එහෙනම් හත් වෙනි ගානේ හැම එකනාලම උත්තරේ එන්න ඕනේ කීයද 825යි සුරි හොඳයි ඈ ආරයි ඔනේ සුරි හොඳයි ඈ හරි අනිත් අයට ආවතරට 825 වෙනත් උත්තර ආවද හරි නේද ආරයි ආ දැන් 8 වෙනි ගානත් හදන්න බලන්න 8 වෙනි ගානත් හදන්න බලන්න අදලි වරයි සර් मामा दयान से पानी टावे ඔව් දැන් පුතා මෙහෙම කරන්නකො දැන් මේ අපේ වෙබ්සයිට් එකේ දීලා සර්මේ උගන්නන පාඩම මේ වීඩියෝස් තියෙනවා හරිද දැන් අපි මෙන්න මේ අඩවෙනි ගාන තමයි හදාගෙන යන්නේ මෙන්න මේ ගාන තමයි හදාගෙන යන්නේ පුතා ඊළඟ ගාන ඉදලා පිළිවෙල කරගෙන යන්න හත්වෙනි ගාන හතරවෙනි ගාන ඉදලා මොකද මේ දැන් අහුගේ දේවල් ඔක්කොම හදාගෙන ගියොත් දැන් වාර පන්තියේ අද හරියට වැඩේ කරගන්න බැරි වෙයි ඒ නිසා අද අටවෙනි ගාන ඉදලා ඉස්සරහට වැඩේ කරගෙන යන්න අනිත් දවස් හරියටම 6 හමාරටම සම්බන්ධ වෙන්න පුතේ ඉස්සර හරියටම 6 හමාරට පන්තිය පටන් ගන්න නේ හරි මට මං අහන ඕන කෙනෙක්ගෙන් 10:44 අංක කවුද නිතුනි අහගෙන ඉන්නේ නිතුනි ආ හොඳයි නිතුනි පුතා කියන්න බලන්න උත්තරේ කීයද කියලා 845 කීයද 845 ඔව් 846 හොඳයි එහෙනම් අනිත් අයටත් ඒ උත්තරේ ආවද 846 ආන්න හරිය එතකොට ඔන්න ඔව් අහසේ උත්තරේ අවසන් ඔව් හොඳයි පුතේ ඔව් කවුද නිතුනි හොඳයි එතකොට 846 තමයි උත්තරේ දෙන්න ඕනේ 8 වෙනි ගානේ හරි නේද ආරයි දැන් මොනාර අපේ අලුතෙන් පරක් වෙලා සම්බෝධුනේ යාළුවාට මෙතන ඉඳන් උන කොහොම වැටිකේ දැන් පිළිවෙල කරගන්න පුළුවන් තේරුණාද ආරයි හොඳට බලා ගන්න පුතාලා හතරවෙනි ගාන සර් හදනකම් හදන්නේ හොඳට බලා ගන්න. තව අහනවා එක එක්කිනාගෙන්. එයා දැන් දෙන්නේකින් විතරයි ඇහුවේ ඈ. රයිට්. බෝතල් පහකට දමා ඇති පබළු පිළිබඳව තොරතුරු පහද දැක්වේ. රතු පාට බෝතලේ පබළු 84ක් තියෙනවා. නිල් පාට බෝතලේ පබළු 281ක් තියෙනවා. කොළ පාට බෝතලේ 333ක් තියෙනවා. ඊට පස්සේ කහ පාට 590ක් තියෙනවා. දම් පාට 325ක් තියෙනවා නේද? ආරයි. එහෙම පබළු තියෙනවලු. පුතාලෙන් අහනවා මෙහෙම රතු සහ නිල් පබළු වල එකතුව කීයද? එතකොට රතු පාටයි නිල් පාටයි ගණන් දෙක ලියලා අපි එකතු කරන්න ඕනේ නේද? ආ දැන් මුදල බලා ගන්න. සර් හදනකම් හදන්නේ නැහැ කවුරුත් ඈ. ආරයි. මෙන්න බලා ගන්න හතර වෙනි ගාන. මුදල බලා ගන්න. මෙන්න මුදල බලා ගන්න. මුදල බලා ගන්න. ඔව්. හතරේ රෝමිලා අංක 1. හතරේ රෝමිලා අංක 1. හරිද රයිට් එතකොට පුතාලෙන් අහන්නේ රතු පාටයි නිල් පාටයි පබළු වල එකතුවනේ රතු පාට කීයක් තියෙනවද කලබල වෙන්නේ නැහැ 84ක් තියෙනවා එක කොටුවේ ඉලක්කමයි නිල් පාට කීයක් තියෙනවද 281 ඒක ලියන්නේ මෙහෙම මේ 281 එක ස්ථානයේ හරියට බලන්න ඕනේ එක ස්ථානයේ හරියට බලපුවාට පස්සේ ඉතුරු ටික හරි ආ දැන් ඔන්න අපි එකතු කිරීම දාලා එකතු කරලා උත්තරේ ගන්නවා මේ 4 1 5 ගන්න දෙයක් නැහැ මේ වට.
ඊළඟට 8යි 8යි එකතු වෙන්න ඕනේ නේ 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි අන්න 16ක් එනකොට දන්නවා ඔව් කියලා පුතේ දාන්නේ 6 නේද ආ 6 මෙතෙන් දෙනවා මේකක් තියෙනවානේ ඒක පුංචිල මෙතෙන් දා ගන්නවා 2යි 1යි උත්තරේ එන්නේ කීයද 3යි එහෙනම් පුතාල ඇඟුවේ රතු පාටයි නිල් පාටයි පබළු කීයක් තියෙනවද කියලා ඔව් කියලා පුතේ සේ පළවෙනි ගානේ මේ මේ ඉලක්කන් ටික කියනකොට උඩ මේකේ දෙවෙනි එකේ ඇයි ඒ පුතාලා පේන්නේ නැද්ද ඒකේ පළවෙනි ගානේ අර පේන්නේ නැහැ ලයිට් එළියට ආ මේ මේ ගානේද සරික නෑ නෑ ඒක අර ඉස්සරහම තියෙන එක මේකද උඩ මේක මේකද නෑ නෑ සර් ඔව් කියනකො නෑ මෙතන කොතනද අර මේ එකතු කිරීම දෙක උඩ තියන්නේ ආ ඔව් බලන්න මෙතන තියෙන්නේ 84 මෙතන තියෙන්නේ 281 84යි 281යි එකතු කරලා තමයි පුතාලා මෙතෙන්ට උත්තරේ දාන්න ඕනේ කීයද කිය තේරුණාද උත්තරේ එන්නේ කීයද 305 ඔකේ රුතේ ඕකලියා ගන්න ඕනිද? ආ ඔව් දැන් ලියා ගන්න ඕනේ. 4 ඊට පස්සේ අංක 1 දාලා වරහන් කරලා දැන් හදා ගන්න ඕන ලස්සනට. තේරුණාද? 4 පළවෙනි ගානේ ආරයි. ඒ ලයිට් ඔෆ් කළොත් මං හිතන්නේ ඔයාලට පේන්නේ නැතුව යනවා. ඒකයි සර් ඔය ගොඩාක් හොඳට එළියට පේනවා නේද? සර් ඒක බෝඩ් එක. ලස්සනට හදා ගන්න. සර් ඔකේ. කොහොම දැම්මොත් එළිය මදි නේද? අරේ සර් බෝඩ් එක තියෙනවා දැන් හරි නේද සර් සර් බෝඩ් එක පේන්නේ නැහැ දැන් පේනවනේ ඒක නුවන්නේ නැහැ සර් අර එකත කිරීම හතර වෙනි ගාන පළවෙනි එකේ හතර වෙනි ගාන මොකද්ද මොකද්ද අර එකත කිරීමකේ හතර වෙනි ගාන මොකක්ද? මෙතනද? ඔව් මෙතන අහගන්නකෝ මෙතන එන ගානනේ. බෝඩ් එක පේන්නේ. බෝඩ් එක පේනවනේ පුතේ. අනිත් යාළුවන්ට බෝඩ් එක පැහැදිලිව පේනව නේද? ඔව් සර්. බෝඩ් එක පේනවා. ඔව් පුතාට සිග්නල් මොන හරි ගැටලුවක් වෙන්නේ නැති ඒකයි බෝඩ් එක පේන්නේ නැති දරුවෝ. හාන් සර්. හතර වෙනි ගාන එකත කිරීමේ ඔව් මෙතන තියෙන්නේ 84 පළවෙනි ගාන 84ට එකතු කරන්න ඕනේ 281ක්. එතකොට තමයි උත්තරේ කියාද 365ක් වෙන්නේ. හරිද? ආවා. ඔන්න දෙවෙනි ගානට යනවා. කහපබළු බෝතලයට. කහපබළු බෝතලේ 590ක් තියෙනවා. දම්පබළු දැමුව විට කහපබළු බෝතලේ ඇති මුළු පබළු ගාන. ආ කහපාටයි දම්පාටයි නේද පුතේ? කහපාට බෝතලේ 590ක් තියෙනවා. පුතාලා හොඳට බලන්නකෝ. මේ තියෙන කහපාට බෝතලේ නේ මේ තියෙන කහපාට බෝතලේ නේ මෙන්න මේක සර් මේ පෙන්වන්නේ ඔන්නෝක කහපාට බෝතලේ දම්පාට බෝතලේ කීයක් තියෙනවද 325ක් තියෙනවා ආ ලිව්වා 325 දැන් මේ දෙකම මොකද කර අපිට කියන්නේ එකතු කරන්න කියලා කියන්නේ ඔන්නෝයේ දෙකම අට හපන් ඉඳපන් මේ බලගෙන ඉන්න ඔක් කියන්න පුතේ කොයි බැ ඔව් දැන් ඔව් දැන් උතර අහගන්න දැන් 590ට 325ක් උතරට එකතු කරන්න පුළුවන් නේ මේ කිනාටම ගැටලුවක් නැහැ නේ මෙන්න බලන්නකෝ 0.5යි එකතු වෙනකොට 5යි කියලා දැම්මා 9ට දෙකක් එකතු වෙනවා 9යි 10යි 11යි එතෙන්ට එකක් දැම්මා ඒක තව එකක් ඉතුරු වෙනවා ඒක මෙතෙන්ට ගෙනාවා 5යි 1යි 6යි 6ට 3ක් එකතු වෙනවා 6යි 7යි 8යි 9යි අන්න එහෙනම් මෙතෙන් දෙනවා කියද්ද 9ක් උත්තරේ එනවා 915ක් උත්තරේ කියක් වෙනවද 915ක් උදේ 915යි කියලා කියන්නේ කහ පබළුයි දම් පබළු වලයි එකතුව තේරුණාද අන්න ඒ වගේ දැන් හොඳට බලන්න ඕනේ මුද්‍ර මහන්සි වෙලා උනන්දුවෙන් වැඩි කරගන්න ඕනේ තේරුණාද රයිට් ඒ කියවෙනි ගානද දෙවෙනි ගා හොඳට පහදලා ලස්සන හදන්න ඕනේ
දුවට පැහැදිලිව හදා ගන්න ලස්සනට ඈ ලස්සනට හදන්න ඈ ලස්සන හදා ගන්න හොදේ හොඳයි හැම එක්කෙනාම හොඳට වැඩ කරනවා හොඳට මහන්සිලා වැඩි කරන්න ඕනේ ඈ සාදලි හොඳයි ආ ඔන්න පුතාලට තුන්වෙනි ගාන චුට්ටක් අමාරුයි වගේ කියලා හිතෙනවා තුන්වෙනි ගාන ඔව් සර් කියලා දෙනකන් චුට්ටක් ඉන්න ඕනේ තුන්වෙනි ගාන මොකක්ද අහන්නේ කොළසහ නිල් පබළු වල එකතුව රතු සහ කහ පබළු වල එකතුවට වඩා වැඩිද අඩුද කියලා අහනවා. එතකොට ඉස්සෙල්ලා අපි හදාගන්න ඕනේ කොළසහ නිල්. මොකද අපි ඉස්සෙල්ලා හදාගන්න ඕනේ කොළසහ නිල්. එතකොට පුතාලා හොඳට බලාගන්න මේ ගාන නැත්තම් පුතාලට වරදී ගියේ හොඳට බලාගන්න. ආ. මෙන්න තුන්වෙනි ගාන. හරිද? හොඳට බලාගන්න ඕනේ. right. මෙන්න තුන්වෙනි ගාන. ඔව්. මෙන්න තුන. ආ. හොඳට බලාගන්න. ඔව්. එතකොට කොළ සහ නිල් කියලා අපි ලියන්න ඕනේ නැත්නම් අපිට හොයාගන්න බෑ කොළ සහ නිල්. ඔන්න කොළ සහ නිල් පබ්බරු වල එකතුව මෙතෙන්ට ගන්න. ඊළඟට රතු සහ කහ. ඔව් රතු සහ කහ. හරිද? රතු සහ කහ පබ්බරු වල එකතුව මෙතෙන්ට ගන්නවා. ඉතල කොළ සහ නිල් අපි ගමු. කොළ පබ්බරු කියනවා කීයක්? ඔකේ අරුතේ. සේ ඔය ටික ලියා ගන්න ඕනේද? ඕනිනම් දැම්ම ලියන්නේ සර් ලියන්න වෙලාවක් දෙන්නා. එතකම් පුතේ හොඳට අහගන්න. හොඳේ රයිට්. ඉස්සර ගන්නවා කොළ සහ නිල්. එතකොට කොළ පබළු කීයක් තියෙනවද? 333ක් තියෙනවා. නිල් පබළු කීයක් තියෙනවද? පුතලට පේනවා නිල් පබළු 281ක් තියෙනවා. දැම්ම ලියන්න එපා හොඳට බලා ගන්න. ලියන්න වෙලාව සර් දෙන්නා. ඔන්න එකතු කිරීම ගන්න. ඔන්න එකතුව ගන්නවා දැන් 3යි 1යි 4යි. 8 3ක් එකතු වෙන්න ඕනේ 8යි 9යි 10යි 11යි 11 වට පස්සේ අපි මේ ගෑන් ලියන්නේ එක විතරයි මේක මෙතෙන්ට ගෙන ආවා එහෙනම් 3යි 1යි 4යි 4ට 2ක් විතරම උත්තරේ කියන්නේ 6යි ඒ කියන්නේ කොළ සහ නිල් පබළු එකතුනහම කීයක් එනවද 614ක් එනවා අනිත් පැත්ත හදලා බලන්න ඕනේ රතු සහ කහ රතු පාඩ පබළු තියෙන්නේ 84යි ලියන්න එපා දැන්ම 84යි නිල් පාට පබළු පුතාල සෝරි රතු සහ කහ පබළු කහ පාට පබළු තියෙනවා 590ක් කීයක් තියෙනවද 590ක් මේක ලියනකොට මෙන්න මේ වගේ ලියන්න ඕන 590 ලියනකොට ඊට පස්සේ 4 ගත්තා 8යි 9යි එකතු වෙන්න ඕනේ බලන්න 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 17 ආපුවාම අපි ලියන්නේ 7 විතරයි මේ එක මෙතෙන්ට ගෙන ආවා 5යි එකයි උත්තරේ ඉන්නේ කීයද 6යි ඔන්න දැන් මුදල් බලා ගන්න පුතා හදන්න එපා කලබලේ කොළ සහ නිල් පබළු ආවා 614ක් රතු සහ කහ පබළු ආවා 674ක් වාගෙන් අහනවා එකතුවට වඩා වැඩි වෙන්නේ කොහොමද කියලා අහනවා එහෙනම් රතු සහ කහ පබළු තමා වැඩිපුර තියෙන්නේ මොකද මෙතන ඉන්නේ පුතාලගේ 614ක් මෙතන ඉන්නේ 674ක් ලොකු සංඛ්‍යාවයි කුඩා සංඛ්‍යාවයි තෝරගන්න විදිය පුතාලා දන්නවා 614ට වඩා 674 වැඩි එහෙනම් අපි රතු සහ කහ පබළු වැඩිපුර තියෙනවා කියලා කියනවා තේරුණාද අන්න එහෙම හදන්න ඕනේ ඒක අපි ලියන්නේ ගණන් දෙක මේ වගේ හදලා මෙන්න මේ වගේ අපි කියන ඉෂ්ඨාමාත්‍ය එකක් දාලා කොහොම ලස්සන පියාගෙන යනවා. එහෙමයි පුතේ පැහැදිලිව හදන්නේ. තැන් තැන් වල ඕනුවට පාවට අර හින්නින් අපි ලියන්නේ. නෑ සර්ගේ පිළිවෙල පුතාලට තේරෙනවද? බලන්න බොහොම පිළිවෙල ලස්සන පොතක් ගත්තාම පෙරලා පිළ බලන්න පුළුවන් හැම ගානක් ගානේම හරි ගස්සලා තියෙනවා. කපල කොටලා මුකුත් කරලා නෑ. අන්න එහෙම අපි ලස්සනට හදන්න ඕන. ඉස්සෙල්ලා පුතාලා අංක තුන දාලා අදල් ලියා ගන්න ඕන. කොළ සහ නිල් කියලා ලියලා ගාන හදාගන්න
රතු සහ කහ කියලා ලියලා දාන හදාගන්න මෙතෙන්ට එකතු කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න මේ එකතු කිරීමේ ලකුණ මෙතෙන්ටත් දාලා අන්න හරි ගැස්සලා උත්තර දෙක ගන්නවා ඊට පස්සේ ලියා ගන්න දෙනවා මොකද්ද කරන්න කියලා තේරුණාද එතකන් ලියන්නේ නැහැ ඉස්සලා මේ ගාන හතර උත්තරේ ගත්තා 614යි කියලා මේ ගාන හතර උත්තරේ ගත්තා 674යි කියලා පස්සේ ස්ටා මාක්යක් දාලා තියෙනවා සර් කියනකන් ලියන්නේ නැහැ තේරුණාද ආයි හදා ගන්න ලස්සන සර් ලියලි වරයි රතු සහ පහ කියලා ලියන්න ඕනේ. හරිද? කොළ සහ නිල් රතු සහ පහ. ලස්සන හදාගන්න හරිද දැන් ඕන ලස්සනට පුතාලා මෙතනින් ලියා ගන්නවා ලස්සනට මෙන්න මෙතනින් අපි මේක ගන්න ස්ටා මාක් කියන ස්ටා මාක් අතින්ද තරුවක්ම දාන්න ඕනේ සර් මේ වගේ මේ මේක ලේසි නේද ආ හරි පුතා හදාගන්න පාඩු මේ හරි සර් මාත් තම ලියනවා ආහරි පුතා හදාගන්න සර් ඉන්නවා සර් කලබල යන්නේ හොඳයි පුතේ 184 නේ එහෙම 6 184 නේ ඒකට මෙහෙදරම තියෙන්න ඕනේ මෙතන තියෙන්නේ කොළ සහ නිල් මෙතන තියෙන්නේ රතු සහ කහ අපෙන් අහන්නේ වැඩිපුර මොනවද තියෙන්නේ කියලා සර් මොනවද කියලා කියන්නම් වැඩිපුර ආයි එනිස්ටා මාර්ගය දාල ලස්සන පහලින් ලියා ගන්නවා මෙහෙම එක දිගට පුතා ලියාගෙන යන්න ඕන ලස්සනට ඈ මෙහෙම ලියා ගන්නවා රතු සහ කහ පබළු සරු ලියනවා රතු සහ කහ පබළු රතු සහ කහ පබළු වැඩි පුර ඇත රතු සහ කහ පබළු වැඩිපුර ඇත රතු සහ කහ පබළු වැඩිපුර ඇත රතු සහ කහ පබළු වැඩිපුර ඇත ලස්සන ලියා ගන්න හොඳේ රතු සහ කහ පබළු වැඩිපුර ඇත දැන් හරි නේද කාටවත් මගේ අරුන්නේ නැහැ නේ සර් කලබලේ ගියෙත් නැහැ නේ CR පුතේ ලස්සනට වැඩ ගොඩාක් කරන්න පුළුවන් තේරුණාද CR පුතේ ලස්සනට වැඩ ගොඩාක් කරන්න පුළුවන් ඈ ලස්සන
අපි බලමුයේ වෙනස මොකක්ද කියලා හොඳේ රයිට් කරා මෙන්න බලන්නකෝ පස්වෙනි ගාන හොඳට බලන්න මේක මම කරනවා රයිට් කරා උන්චි වෙනසක් තියෙනවා මේ ගාන ටික අපි ඔක්කොම හදන්නත් ඕනේ ඒක නිසා මේක නාම හොඳට බලා ගන්න හොඳේ රයිට් කරා ඔන්න පුතාලා දා ගන්නවා අංක පහ බලන්න මෙහෙම ගණන් හැදුවොත් තමා හොඳට පුළුවන් වෙන්නේ දැන් ඔයාලා හිතනා නේද ගණන් හොඳට පුළුවන් වෙයි කියලා තේරුණාද බලන්න අපි හැම ගානක් ගානේම හදනවානේ රයිට් මෙන්න ඒක මෙතන තියෙනවා 113 ඊට පස්සේ තියෙනවා පුතාගේ 247. මුදල් බලා ගන්න. කලබලයේ හදන්නේ සර් හදන්න දෙනවා වෙලාව ඈ. ආරයි. ඔන්න එකතු කරන්න ලියුවා. මුදල් බලා ගන්න කොමෙන්ට්. 7ට 3ක් එකතු වෙන අපේ ලොකු සංඛ්‍යාවට එකතු කරමු ලේසියට. එතකොට 7යි 8යි 9යි 10යි. 10 ආපුවාම අපි ලියන්නේ කීයද බිංදුව. මේ එක මෙතෙන්ට ගේන්න ඕනේ කුංචියට ලියා ගන්න. එකයි එකයි දෙකයි දෙකට හතරක් එකතු වෙනවා දෙකට හතරක් එකතු කරනහම උත්තරේ කීයද 6 මෙතන තියෙනවා එකයි මේ දෙකයි එකතු වෙනවා උත්තරේ ඉන්නේ කීයද 3යි අන්න උත්තරේ ආවා කීයද 360ක් ඉතින් දැන් ඇත්තම සර්වෝ නෑ නේද පුතාලට දැන් තනියම උත්තර ගන්න පුළුවන් නේද සර්ගොඩ ඔව් හොඳට පිළිවෙල ලස්සනට හදන්න ඕකේ නේද සර් ඕකේ නේද एक असीय दाहतुनाए देसीय की अत्यन्य देसीय हाथरी सात है एक असीय दाहतुनाए देसीय हाथरी सात है उतार में सर के कंप्यूटर पे नॉन है रिस्क्रीन के पे नॉन है इस रहा एक गांव तमाय अन्य बोर्ड देखिए है एक असीय दाहतुनाए देसीय हाथरी सात है पे नॉन है इधर टेन देखिए वो पे नॉन है इसमें माहितर उतार ඔන්න අපි දෙවනි ගානට යනවා මේ තියෙන දෙවනි ගාන හොඳේයි හොඳට බලන්න 8යි බිංදුවයි තියෙනවා නම් ලේසි 8ට බිංදුවක් එකතු කරනවා උත්තරේ දාගන්න කීයද අපි 8ම 5යි 6යි එකතු වෙන්න ඕන එතකොට 6යි 7යි 8යි 9යි 10යි 11යි 11ක් ආපුවාම අපි ලියන්නේ කීයද 1 මෙතන තියෙනවා එකක් ඒක මෙතන ගෙනියනවා හතරයි එකයි පහයි පහට දෙකක් එකතු වෙනවා පහයි හයයි හතයි අන්න මෙතන දාගන්නවා කීයද හත කියලා එහෙනම් උත්තර එනවා කීයද 718 උත්තර එනවා කීයද 718 දැන් හරි නේද දැන් වර දෙන්නේ නැහැ දෙක ගානක්වත් ඔන්න වගේ අපි හැම ගානක් ගානෙම හදන්න ඕන පුතේ එතකොට තමයි අපිට ගණන් පුළුවන් වෙන්නේ තේරුණාද රයිට් දෙවනි ගාන ලස්සන හදාගන්න හාරසිය හතරට පුතාලා එකතු කරන්න ඕනේ කීයක්ද 258ක් 258ක් හරිද ආරයි මුදල් බලා ගන්න එකතු කිරීමේ ලක්ෂණ මෙතෙන්ට දාන්න ඕනේ ආ ඔන්න හදාගෙන යන්න 8ට තමයි අපි හතරක් එකතු කරන්නේ 8යි 9යි 10යි 11යි 12යි 12 ආවහම අපි දාන්නේ කීයද 2 විතර මේ එක මෙතෙන්ට ගෙනා
එකයි බිංදුවයි එකයි එකයි පහයි එකතු වුණාම උත්තරය එන්නේ කියලා හය. මෙතන තියෙනවා හතරට දෙකක් එකතු වෙන්න ඕනේ හතරයි පහයි හයයි. අන්න මෙතන දැම්මා කීයක්ද හයක්. එහෙනම් උත්තරේ එනවා කීයක්ද 662ක්. උත්තරේ කීයක් එනවද 662. දැන් හරියට ගැටලුවක් නෑ නේද? එහෙනම් 6යි 6යි 2 කියලා කියන්නේ 662. දැන් පුතරට ගැටලුවක් නෑ නේද? දැන් මේකේ ගාන රාස ගැටලුවක් ආවොත් දැන් හදන්න පුළුවන් නේද පුතේ? හරියට සරල දෙයක් තේරුණාද? කොහොම පුළුවන් උනේ ඇයි? අපි ඔක්කොම ගණන් ටික හදලා තියෙන්නේ නේද? ඒ නිසා තමයි පුළුවන් වෙන්නේ. හතර. හරි සර්. දැන් පුතේ හොඳයි. හරි සර්. 603ට කියත් එකතු වෙන්න ඕනේ 309ක්. ඔන්න එකතු කිරීම දැන් හොඳට බලා ගන්න. පුතාල හැම විටම අඳිනු තියලා ලස්සන ඉරියඳින් ආරෙහි උහේ එහෙම අඳින්නේ නැහැ හොඳේ. ඇදෙවෙන්නේ ඉරියඳොත් හරියටයි අඳිනුල භාවිතා කරලා ලස්සන ඉරියඳලා ගන්න නැහැ. හරි. මෙන්න 9ට 3ක් එකතු වෙන්න ඕනේ. 9යි 10යි 11යි 12යි. 12 ආපුහම අපි දාන්නේ කීයද? 2. අන්නේ 2 මෙතෙන්ද දැම්. මේකත් තියෙනවා. ඒක මෙතෙන්ද ගෙනා. 1යි 2යි 3යි. උත්තරේ එන්නේ කීයද? 1යි. 6ට 3ක් එකතු වෙනවා 6යි 7යි 8යි 9යි. අන්නේ මෙතෙන් 9ක්. ඔකේ නුදුතේ. සේ 4 වෙනි ගානේ මේ 600යි 600 කීයද 300 කීයද? 603යි 309යි තියෙන්නේ. පුතාට සර්ගේ ඔය පොත දෙන්නේ. කරාස කරාස සකරා. හරි නේද? ආ හොඳයි. අයරයි. 4 වෙනි ගානේ 603යි 309යි තියෙන්නේ. 603යි 309යි. බෝඩ් එකේ පේන්නේ නැත්නම් පුතාට සර්ගේ පොත මේ පුතාලගේ පොත පේන්න සරාව තියෙන ශාස්ත්‍රිය දාලා තියෙන්නේ. හොඳේ? ආ හදාගන්න ලස්සනට. 603යි 309යි ඈ. 603යි 309යි. හොඳට බලන්න. 603යි 309යි. ඉවරයි සර්. හොඳයි. ඉස්සලාගේ එක එකනාගෙන් අහනව ඈ. ඉවරයි සර්. හොඳයි ඈ. හරි. ඔන්න සර පස්වෙනි ගානට යනවා. හරිද? ආ. මම පුතලා පස්වෙනි ගාන මෙතනින් ගන්නම් පහලින්. ඔන්න පස්වෙනි ගාන හොඳට බලා ගන්න ඕනේ. හරි. පස්වෙනි ගාන. පස්වෙනි ගාන තියෙනවා 523ට එකතු කරන්න කියලා කියනවා 294ක්. 294. හොඳට බලා ගන්න. හොඳයි. මේ 4යි 3යි. ලේසි නේද? 4යි 5යි 6යි 7යි. 9යි 2යි එකතු වෙන්න ඕනේ. 9යි 10යි 11යි. 11 ආපුවාම අපි කියන්නේ මෙන්න මේ එක විතරයි. එක මෙතෙන්ට ගෙනා. මේ එකක් මෙතන තියෙනවා. එක මෙතෙන්ට ගෙනාවා. 5යි 1යි 6යි. 6ට 2ක් එකතු කරනවාම උත්තරේ එන්නේ කීයද? 8යි. අන්න පුතේ උත්තරය ආවා 817යි. දැන් හරියට ඒ සීනේ ගැටලුවක් නැහැ නේද? එහෙනම් 523යි 294 එකතු කරනවාම උත්තරේ එන්නේ කීයද? 817යි. හරි නේද පුතේ? හරි. අමාරු නෑ නේද වැඩේ? හරි. ඔන්නෝ රාසේ. රාසේ. ඔව්. උඩට කල්පනාවෙන් හදන්න ඕනේ. ඒක උඩ වරදින්නේ නෑ. හරි. 5 වෙනි ගානට අපි යන්න. මකන්නේ ගාන හදන යාළුවෙකුට හදන්න පුළුවන් ඈ. හරි. හරි. 516ට ඔයාලා එකතු කරන්න ඕනේ 366ක්. ආ. මෙන්න බලන්න අමාරු වේද කියලා නෑ නේද? 6ට 6ක් එකතු වෙනවා 6යි. 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12 ආවහම අපි ලියන්නේ කීයද? 2 විතරයි. මෙන්න මේ 1 මෙතෙන්ට ගෙනාවා. 1යි 1යි 2යි 2ට 6ක් එකතු වෙනවා 6යි 7යි 8යි. අන්න මෙතෙන්ට 8 දාගන්න. මෙතන තියෙනවා 5ට 3ක් එකතු වෙන්න ඕනේ 5යි 6යි 7යි 8යි. අන්න මෙතෙන් දාගත්තා කීයක්ද? 8ක්. එහෙනම් උත්තරේ එනවා
882යි මගේ දරුවෝ එකතු කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න ඕනේ කීයද 882යි එකතු කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න අමතක කරන්න එපා තේරුණාද රයි ඒ කියවෙන ගානද 623යි ඊළඟට කීයද 200 මෙතන උදාගේ තියෙන්නේ 294 294 2 9 4 එවනවාද 2 9 4 ඒ වගේ අපිට තේරෙන්නේ කියන්න පුළුවන්ද ඔව් මෙතන තියෙන පුතාගේ උත්තරය එතකොට 817යි මේකේ තියෙන්නේ 516ට 366ක් එකතු කරන්න එතකොට උත්තරේ 882යි හරි නේද මුදවට පැහැදිලිව හදාගන්න හැම එකේම ලස්සනට සර් 5 ලස්සන හදාගන්න ඈ ලස්සන හදාගන්න හොතේ හරි ඈ ඔන්න 7 වෙනි ගාන හොඳට බලාගන්න 256ට උතලට එකතු කරන්න කියලා කියනවා 371ක් හොඳට බලාගන්න 371ක් ඔන්න එකතු කිරීම ලකුණ දැම්ම හොඳට බලන්න හොඳේ රයිට් හයට එකක් එකතු කරන උත්තරේ ඉන්නේ කියලා හතයි. පහයි හතයි එකතු කරන්න ඕනේ. හතයි, අටයි, නවයයි, දහයයි, එකොළහයි, දොළහයි. ඇඟිලි පහක් නෑ මොනවාද දොළහයි. දොළහ ආපුවාම අපි ලියන්නේ කීයද? දෙක. අන්න දෙක මෙතෙන්ද දැම්. මේක පුතාලගේ තියෙනවනේ. ඒක මෙතෙන්ද ගෙනාවා. දෙකයි එකයි තුනයි. 3යි 3යි උත්තරේ ඉන්නේ කීයද? 6යි. එහෙනම් එනවා කීයක්ද? 627යි. කීයක් එනවද? 627යි. දැන් කතාව පැහැදිලි නේද? උත්තරේ එනවා කීයද? 627යි. ඔන්න හදා ගන්නා විදිය මේක හොඳට තේරුම් ගන්න. හොඳේ 627. තේරුණාද? හදා ගන්න කීවෙනි ගානද? 7 වෙනි ගාන. ලස්සනට හදා ගන්න ඕනේ. කරාස. කරායි. හොඳයි ඈ. अटवीन ඒකට එකතු කරන්න ඕනේ පුතාලා කීයක්ද 286ක් 286ක් මෙන්න බලන්නකෝ 6යි 3යි එකතු කරන්න තියෙන 6යි 7යි 8යි 9යි අන්න මෙතෙන්ට 9යි කියලා දැන් 8යි 3යි එකතු කරනවා ඔකේ මුතේ 633 ඊළඟට 200 කීයද 286 පුතේ 286 හරි නේද 286යි හරිනේ ආය 6යි 3යි 9යි 8 3ක් එකතු කරනවා මේ 8යි 9යි 10යි 11යි 11 ආපුවාම අපි ලියන්නේ කීයද 1 මේක තව තියෙනවා ඒක මෙතෙන්ද ගෙනාවා 6යි 1යි 7යි දෙකක් තියෙනවා 7යි 8යි 9යි මෙතෙන්ද ගත්තා කීයද 910 9යි අන්න උත්තරය ආවා 919යි. ඔන්න සර් ගණන් 8ක්ම හැදුවා. ගණන් 8ක්ම හැදුවා. තේරුණාද? ආරයි. දැන් මේකත් හදාගන්න ලස්සනට. ඉවරයි සර්. ආ දැන් ඕන 9 වෙනි ගාන තනියම හදන්න ඕනේ ලියාගෙන. 9 වෙනි ගාන තනියම හදන්න ඕනේ. සර් අහනවා එක්කෙනෙක්ගෙන් උත්තරේ. ආ හදන්න බලන්න 9 වෙනි ගාන තනියම. ඇමරිකා තනියම හදන්න බලන්න. සර් එක්කෙනෙක්ගෙන් අහනවා උත්තරේ ඈ. හද හදුවා සර්. ආ හොඳයි. හොඳයි සර්. හදුවා සර්. උත්තරේ කියන්න එපා. උත්තරේ කියන්න එපා. උත්තරේ කියන්න එපා. හරි සර්. හොඳයි පුතේ උත්තරේ කියන්න එපා මම අහනකන් ඉන්න. හරි සර්. ඔක්කේ නුතේ.
නමවෙනි ගාන 746 25 නේද සර්? ඔව් පුතේ 700 මේ 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 සර් අංගනට දෙන්නකගේ ඕනම් චුට්ටක් වල බේන්න. මේ දින මෙන්න මේ ගාන සර් හදන්න කියලා. මෙන්න මේ ගාන. මෙන්න මේ නම්වෙනි ගාන. මෙන්න මේක. ඔන්න ඔය නම්වෙනි ගාන. ආයි. හතර බලමු උත්තරේ කවුද හරියට කියන්නේ කියලා. ආ. ඔන්නවා කෙනෙක්ගෙන් අහලා හරියද? ආයි. බලමු කවුද අතර ඉවර කෙනෙක් බලමු. ඉතාලනේ. හතර ඉවරයි. ආවෙන්න. හතර ඉවර. යෂෙන් හතර ඉවරද යෂෙන්? යෂෙන් හතර ඉවරද? ඔව්. ඔව්. සෑම හතර ඉවරයි. සෑමගෙන් අහන්න. ආවෙන්න පුතේ ආවෙන්න. අහනවා තාම ගොඩක් ගණන් තියෙනවනේ. ආයි යෂෙන් උත්තරේ කියන්න බලන්න කීයද කියලා. 771 ආ හොඳයි පුතේ 771 උත්තරේ හරි නේද ආ අනිත්‍යාලෝ උත්තරේ හදලි ඉවරයි ආ හොඳයි පුතේ 771 ඈ 771 හොඳයි යෂෙන් හොඳයි ඈ 771 හරි නේ ආරයි ඊළඟට 10 වෙනි ගාන 10 වෙනි ගාන මෙන්න මේක සරෝ රවුංගරේ මෙන්න මේක 10 වෙනි ගාන ඈ ආරයි හදන්න බලන්න උත්තරේ කියන්න එපා උත්තරේ කියන්න එපා ආ බලමු අහනවයි කෙනෙක් ගෙන් ඈ දහවෙනි ගාන හදලා ඉවරලා සර කියන්න කතා කරන්නේ ආයි නම් බලු වෙන කෙනෙක්ගේ ලැබිනුක කියන්න මගෙන් අහන්න කියන්න ආවිනවා බිනුක කියන්න බලන්න බිනුක කියන්න බලන්න 239 කීයද 239 ආ හොඳයි බිනුක හොඳයි කීයද 239 239 බිනුක හොඳයි ඈ 239 ආරයි එහෙනම් 10 වෙනි ගානේ මේ මං කියන්නද ආ ඔමිනුක තේසර අහන්න ඈ right 239 hari neda 10 වෙනි ගානේ උත්තරේ කියෙන්නේ 239 මොඳර බලා ගන්න හදන්නේ වැරුණේ යාළුවෝ කී 239 hari neda alright ඊළඟට මෙන්න මේ ඔ මේ ගානේ 11 වෙනි ගාන හදන්න බලන්න ඉස්සෙල්ලා මෙන්න මේකේ 11 වෙනි ගාන මේ 10 වෙනි ගානේ ඔව් 10 වෙනි ගානේ 14 එන්නේ එතින් එතකොට එතෙන්ට එක දාන්න නැතුව 4 නේ දාන්න ඕනේ හරි පුතේ ආචුට බලන්න පුතේ 10 වෙනි ගාන ගැටලුව නම් චුට බලා ගන්න. හදලි ඉවරයි. ආචුට ගේ ඔය 10 වෙනි ගානේ කී ආලියෝ චුට ගැටලුවක් පොඩක් කින පුතේ. මෙන්න 10 වෙනි ගාන චුට පුතා බලා ගන්නකෝ. ආ. ඔව් බලන්න පුතේ 10 වෙනි ගාන පුතා ගොඩ යටි ඔය ඩාකරණය කරගන්න. මෙන්න බලන්නකෝ 10. ආ. ඔව් චුට කින පුතේ. දැන් අපි 10 වෙනි ගානේ කී ආලියෝ චුට ගැටලුවිලු 598 ඊට පස්සේ පුතා ඒකට ඉවරන්න ඕනේ 70ක් නේ. ආ හොඳට බලා ගන්නකෝ. 70ක් නේ එතකොට 10 වෙනි සෝරි පොඩෙන්ද 10 වෙනි ගානේ තියෙන්නේ 42යි බලාගන්න 197යි නේද මේ බලන්නකෝ 7යි 2යි එකතු වෙනවා උත්තරේ 9යි 9යට 4ක් එකතු වෙනවානේ එතකොට 9යි 10යි 11යි 12යි 13යි 13 ආපුවාම අපි දාන්නේ කියලා පුතේ 3. තව එකක් තියෙනවානේ දාන්නේ එක තමයි මෙතෙන්ට ගෙනියන්නේ. 1යි 1යි උත්තරේ එන්නේ කීයද? 2යි. අන්න උත්තරේ 239. දැන් හරිනේ යාළුවාට. හරිද පුතේ? හරි සර්. හරි නේද පුතේ? ආරයි. හරි. දැන් තව යාළුවෙක්ගෙන් අහමු. ආ, උනේ 11 වෙනි ගාන දැන් හරි ගැස්සන් දීලා සර් තියෙන්නේ. බලමු එක්කෙනෙක්ගෙන් අහලා දිනෙත් අහගෙන දින්නේ දිනෙත් අහගෙන දින්නේ
ඔවුමින් හැම කෙනාගේම අහන්නේ ඔවුමින පුතේ ඔවුමින් නේ සර් අහන කෙනා කියන්නේ දිනෙත් අහගෙන තින්නේ කොහොද දිනෙත් දිනෙත් පුතා මයික් ඕන් කරලා නැහැ එකයි දිනෙත් ඉන්නා සර් ආයි පුතා උත්තරේ ගත්තද කියනකො දිනෙත් උත්තරේ ने ट හයසිය හැට අට හරි නේද කවුරු හරි ගැටළු යාළුවෙක් ඉන්නවද නෑ නේද කියදෙන්නේ හයසිය හැට අට හරි නේ ගැටළුවක් නෑනේ ආරයි ඊළඟට දොළොස් වෙනි ගාන හදන්න බලන්න තනියම දොළොස් වෙනි ගාන සේ හැටුවා එතනේ ඇරයි කියන්නේ ආයි ඇරයි හරි බලමු දොළොස් වෙනි ගාන කවුද කියන්නේ කියලා බලමු සේ මං කියන්නද උත්තරේ විතරක් ගත්තරම අධිපතේ වගන්ති ලිනේකත් අපි හරියට කරන්න ඕනේ. මෙන්න පුතාලට වගන්ති ලිලා උත්තරේ ගන්න විදිය. උත්තර බලා ගන්න. උත්තර බලා ගන්න. පුතාලා දා ගන්නවා 6 ප්‍රශ්න අංක 6 කීයද 1. කීය දාන්නේ 1.
සමාන ලකුණ දාලා කියා කරලා තියෙනවද 475යි එතකොට 100 තියෙන හින්දා දිගට ලියන්න පුළුවන් මොකද අපි ලියන්නේ 1 ගසකින් කැඩුව පුවක් ගෙඩි ගණන ඊට පස්සේ රූලක් ඇරලා අනිවාර්යෙන් රූලක් අරින්න ඕනේ එක ගුඩේ ලියන්නේ රූලක් ඇරලා ලියනවා අනෙක් ගසෙන් කැඩුව ගෙඩි ගණන පුවක් ගෙඩි කියලා දන්නව නේද ගෙඩි ගණන අනෙක් ගසෙන් කැඩුව ගෙඩි ගණන කියලා කියන්නේ පුතාලගේ කීයක් දෙනවද හොඳට බලා ගන්න 341යි කීයක් දෙනවද 341යි ඊට පස්සේ පහලින් ලියා ගන්නවා මුළු ගෙඩි ගණන මොකද කියන්නේ මුළු ගෙඩි ගණන සමාන ලකුණ දාලා මෙන්න මේ දෙක මේකතු කරලා උත්තරේ ගන්න. හරිද? ඔන්න දැන් වගන්ති බලා ගන්න සමතාවක්. 1 ගසකින් කැඩු පුවක් ගෙඩි ගණන අනෙක් ගසෙන් කැඩු ගෙඩි ගණන මුළු ගෙඩි ගණන කියලා ඔන්න පුතාලා මේ දෙක එකතු කරලා උත්තරේ ගන්නවා. වගන්ති ලස්සන ලියා ගන්න ඉස්සෙල්ලා. වගන්ති ඔන්න සර් කියනවා තවතාවක් හොඳට බලා ගන්න. 1 ගසකින් කැඩු පුවක් ගෙඩි ගණන කීයද? 475යි. අනෙක් ගසෙන් කැඩු ගෙඩි ගණන කීයද 341යි මුළු ගෙඩි ගණන කියලා සමාන ලකුණ දාලා ඉරි ඇඳලා උත්තරේ ගන්න තියෙනවා තේරුණාද 6යි බලන්න තවතාවක් ඔන්න කියනවා හොඳට බලා ගන්න 1 ගසකින් කැඩු පුවක් ගෙඩි ගණන 475යි අනෙක් ගසෙන් කැඩු ගෙඩි ගණන 341යි මුළු ගෙඩි ගණන කියලා මේ දෙක මේකට එකතු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. තේරුණාද? 6යි. ලස්සනට හදලා බලමු උත්තරේ කියන්නේ කොහොමද කියලා. හොඳට හදා ගන්න ඕනේ පිළිවෙලට. සර් කියනවා බලන්න. එක් දසකින් කැඩු පුවක් ගෙඩි ගණන අනෙක් දසෙන් කැඩු ගෙඩි ගණන මුළු ගෙඩි ගණන තව තවත් කියන්නද එක් දසකින් කැඩු පුවක් ගෙඩි ගණන සමානයි 475යි අනෙක් දසෙන් කැඩු ගෙඩි ගණන සමානයි 341යි මුළු ගෙඩි ගණන සමානයි කියලා පුතාලා මේ දෙක එකතු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ. තේරුණාද? 6යි. හොඳට බලන්න පුතේ. පරිස්සමන වගන්තිය හරියට ලියා ගන්න ඕන කලබල නැහැ. right. සර් තාපාරක් කියන්න වගන්තිය පළවෙනි එක 1 ගසකින් කැඩු පුවක් ගෙඩි ගණන අනෙක් ගසෙන් කැඩු ගෙඩි ගණන මුළු ගෙඩි ගණන රූල් අරින් ඕන අනිවාර්යෙන්ම එක ගොඩේ ලියන්න බෑ රූල් ඇරලා ලස්සර ලියන්න CR පොතේ ඉඳ තියෙනවා දිගට ලියන්න පුතාලට ඕන තරම් ඉඳ තියෙනවා එකයි සිදු ලියලි ඉවරයි ආ හොඳයි පුතේ ඇරයි මෙන්න බලන්න උත්තරේ කියන්න ඕනේ ආ අයි නැගින් නැගින් ආවල් යගන්න ලස්සන හදා ගන්න ඕනේ ඈ සර් බෝඩ් එක පෙන්නන්න ළමයි මයික් ඔන් කරන්න ඉන්නා මයික් ඕෆ් කරගන්න පුතේ
මයික් ඕෆ් කරන්න නැත අනිත් අය ගැලුවානේ සර්ට් ඕෆ් කරන්න පුළුවන් සර් ඕෆ් කරන්න නැතුව තියාගෙන පුතාලට ප්‍රශ්නයක් තිබුණොත් කතා කරන්න ඕනේ හින්දා මයික් ඕෆ් කරලා තියාගන්න සදෝනිය කොහොමද ආ අන්තිම වගන්තිය කියන්නේ මෙහෙමයි මුළු ගෙඩි ගණන නෑ සදෝනිය වගන්තිය දෙවනි වගන්තිය කියන්නේ අනෙක් ගසෙන් කැඩූ ගෙඩි ගණන අනෙක් ගසෙන් කැඩූ ගෙඩි ගණන අනෙක් ගසෙන් කැඩූ ගෙඩි ගණන ලස්සන අකුරින් ලියා ගන්න ඕනේ අනෙක් ගසෙන් කැඩූ ගෙඩි ගණන තවපාරක් බලන්න හොඳට පුතේ තවපාරක් බලන්න එක් දසකින් කැඩූ පුවක් ගෙඩි ගණන 475යි අනෙක් දසෙන් කැඩූ ගෙඩි ගණන 341යි මුළු ගෙඩි ගන්න කියලා මේ දෙකම අපි එකට මොකද කරන්න ඕනේ එකතු කරන්න තියෙන්නේ මෙන්න බලන්න එකතු කර ගන්නා විදිය 5යි මේකයි එකතු වෙනවා 6යි 7යි 4යි එකතු වෙනවා එතකොට 7යි 8යි 9යි 10යි 11යි 11ක් ආපුවාම අපි ලියන්නේ 1යි අනික මෙතෙන්ට ගෙනාවා 4යි 1යි 5යි 5ට වෙනවා 5යි 6යි 7යි 8යි අන්න මෙතන දැම්මා කීයක්ද 8ක් උදා. ඔව් එහෙනම් උත්තර එනවා කීයක්ද 816ක්. උත්තරේ කීයක් එනවද 816ක් එනවා. කතාව පැහැදිලි නේද හැම කෙනාට? අන්න හරියට. තේමතුනේ හරියට බලන්නකෝ. කියන්න පුතේ. මගේ හරියට. ඔක කියන්න. තව වගන්තියක් ලියමුකෝ. ආරයි බලමුකෝ ඈ. මෙන්න බලන්නකෝ. මෙන්න දෙවෙනි ගානේ ආරයි. හොඳයි. මෙන්න බලන්නකෝ. ඔන්න දැන් පුතාලගේ ඊළඟ ගාන මෙහෙමයි තියෙන්නේ. ඔන්න මම චුට්ටක් බෝඩ් එක වෙනස් කරනවා. දැන් සර්ව තමයි පුතාලට දෙන්නේ. ඔව්. මෙන්න බලන්නකෝ දෙවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. තුන ශ්‍රේණියේ සිසුන් 278ක්ද හත ශ්‍රේණියේ සිසුන් 281ක්ද සිටිති. ශ්‍රේණි දෙකේම සිටින මුළු සිසුන් ගණන කීයද ශ්‍රේණි දෙකේම ඉන්න ඔක්කොම ගාන කීයද කියලා අහනවා තේරුණාද දැන් මොන්න නිකන් උත්තරේ ගන්න බෑ උතල අනිවාර්යෙන්ම වගන්ති ලියලා උත්තරේ ගන්න ඕනේ නිකන් උත්තරේ ගන්න බෑ වගන්ති ලියලා ගන්න ඕනේ එතකොට තුන ශ්‍රේණියේ සිසුන් ඉන්නවා 278ක් හතර ශ්‍රේණියේ ඉන්නවා 281ක් ශ්‍රේණි දෙකේම බලන්න ඔක්කොම එකට එකතු කරන්න ඕනේ හැබැයි වගන්ති ලියලායි ගන්නෙ නිකන් ගන්න බෑ වගන්ති ලියලා හදන්න ඕනේ මේ ගාන ලියලා අපි අවසන් කරමු වැඩේ ඈ ආයි මෙන්න මම පුතලගේ බෝඩ් එකට යනවා හොඳට බලා ගන්න මේ ගාන හදලා අපි අවසන් කරමු මෙන්න දෙවනි ගාන හොඳට බලා ගන්න වගන්ති ලියන විදිය හොඳේ ඒක තමයි ගැටලුවට එන්නේ මෙන්න වගන්ති ලියන හොඳට බලා ගන්න රයිට් සමහරේවැ ඉතාමත්ම කෙටියෙන් එන්නේ සමහරේවැ චුට්ටක් දිගට වගන්ති යන්න පුළුවන් තේරුණාද රයිට් මෙන්න බලන්න කීයද දෙක වලෙන් අහනවා තුන ශ්‍රේණියේ සිසුන් අපි එහෙමයි ලියන්නේ මොකද අපි ලියන්නේ තුන ශ්‍රේණියේ සිසුන් මයික් ඕෆ් කර ගන්න පුතේ තුන ශ්‍රේණියේ සිසුන් කීයක් ඉන්නවද 278යි කීයක් ඉන්නවද 278යි ඊට පස්සේ හතර ශ්‍රේණියේ සිසුන් හතර ශ්‍රේණියේ සිසුන් හතර ශ්‍රේණියේ සිසුන් කීයක් ඉන්නවද පුතලගේ හතර ශ්‍රේණියේ ඉන්නවා sorry තුන ශ්‍රේණියේ 278ක් හරිය හතර ශ්‍රේණියේ ඉන්නවා කියන්නේ 281ක් කීයක් ඉන්නවද 281ක් ඊට පස්සේ පුතාලෙන් අහන්නේ මුළු සිසුන් ගණන නේද ඊළඟ වගන්ති ලියා ගන්නවා මුළු සිසුන් ගණන මුළු සිසුන් ගණන මුළු සිසුන් ගණන බලන්න මේ දෙකම අපි එකට මොකද කරන්නේ එකතු කර ගන්න ඕනේ මේ දෙකම අපි එකට එකතු කර ගන්න ඕනේ මුළු සිසුන් ගාන හොයා ගන්න. ඔන්න වගන්ති තවතාවක් තුන ශ්‍රේණියේ සිසුන් 278යි හතර ශ්‍රේණියේ සිසුන්
281යි මුළු සිසුන් ගණන කියලා මේ දෙක මේකට එකතු කරන්න ඕන. හරියට ලේසි නේද උත්තරේ ගන්න. ගැටලුවක් නෑ නේද? 8යි 1යි එකතු කර ගන්නවා කීයද? 9යි. 8යි 7යි එකතු වෙනවා. මේ 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15ක් වෙනවා. අන්නේ 15 අපි ලියන්නේ නෑ. 5 විතරයි ලියන්නේ. මෙන්න මේ එක ඔයාලා මෙතෙන්ද ගේනවා 2යි 1යි 3යි 3යි මේ 2යි 3වම කීයක් වෙනවද 5ක් වෙනවා අන්න එහෙනම් 3 ශ්‍රේණියේ 4 ශ්‍රේණියේ ඔක්කොම ළමයි ගත්තට පස්සේ කීයක් ඉන්නවද 559ක් කියලා වැඩි ලේසිනේ අමාරු නෑ නේද හරිය සරලයි නේද පුතේ ඒ නිසා හැම එකේම හොඳට කල්පනාවෙන් හදාගන්න හරිද රයිට් හොඳ වැඩ හදාගන්න ලස්සන उधर पहले जो हटा गया ना सिर्फ तूने स्ट्रेनी सिस्टम ओ हाथर स्ट्रेनी सिस्टम या किन्नवा दो या सुई का किन्नवा ओके रुक गए राइसर तूने स्ट्रेनी सिस्टम हाथर स्ट्रेनी सिस्टम किया ने कैसे तूने हाथर इलाके में ने दार्ती बे मम्मा कुरीली वे कमाक ने अंदर කමන්නේ පුතා ඉලක්කමෙන් දැම්මත් අකුරු ලිව්වත් කමක් නැහැ. මොකද අපිට ඒකනේ මේ වැදගත් වෙන්නේ මෙන්න මෙතන උත්තරය ගන්න එකයි වැදගත් වෙන්නේ. ඒ නිසා පුතාලන්නේ එහෙම තුනයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. තුන ශ්‍රේණියේ සිසුන්, හතර ශ්‍රේණියේ සිසුන් කියලා තිබ්බට වැරද්දක් නැහැ. ඔව්. තව බලන්නකො මේ අපි දැන් මේ පුතාලගේ දීලා තියෙන්නේ ඉලක්කමෙන්. ඒක නිසා පුතාලා එක වචනෙන් ලිව්වයි කියලා වැරද්දක් නැහැ. තේරුණාද තුන ශ්‍රේණියේ සිසුන් හතර ශ්‍රේණියේ සිසුන් කියලා වචනේ ලියුවයි කියලා වැරද්දක් නෑ. පැහැදිලිද? රයිට්. ලේසි නේද වැඩි අමාරු නෑ නේද? ආරයි. දැන් හොඳට අහගන්න විනාඩියක්. හරි පුතේ. හරි. එතකොට දැන් ඔන්න ඔය විදිහට තමයි අපි ගණිතයේ පන්තිය වැඩ ටික කරගෙන යන්නේ ටිකෙන් ටික. තේරුණාද රයිට්? එකපාර ගොඩාක් වැඩ කරන්නේ නෑ. හරිද රයිට්? දැන් එතකොට ඔන්න අද අපි උතලගේ දෙවෙනි පාඩමත් අවසාන කරන් තව හදන්දි කීපයක් තියෙනවා. ඒ ටික දැන් මෝවල ලියන්නේ නෑ. මේකෙදි හදන්නේ නෑ මේ වසර අනිවාර්යෙන් හරි ගැසලා පෙන්නකන් ඉන්න ඕනේ. උතල තනියම කරන්න පුළුවන් ඒ වසර දෙනවා තාම එහෙම නෑ. ඒක නිසා තාම අපි ඒව ගෙනෙද්දි කරන්න දඟලන්නේ නෑ. සර් කියලා දුන්න කරන්න පුතාලා. ඔව්. පොදේවට බලනවා දෙපාරක් තුන් පාරක් උනත් කමක් නෑ. හදන්න පුළුවන් විදිහට බලනවා. එතකොට ඇති. තේරුණාද රයි? හරි. එහෙනම් අපි 6 හැමාරටම අද හරියට පන්තිය පටන් ගත්තා කියන්නේ. සලම ලබන සතියෙත් මේ ලබන සතියේ මේ අයිබෝවන්නේ මේ තුන්වෙනි වගන්තිය නේද සර් කරන්න තියෙන්නේ ඔව් තුන්වෙනි කියදලා සර් කරගෙන යනකම් පුතාල හදන්නේ නැහැ කිදෙද්දි සර් කියලා දෙන්න ඕකේ ලබන සතියෙත් මේ වෙලාවටම නේද පන්ති කරන්න ඔව් 6 හැමාරේ ඉඳලා 8 වෙනකම් 6 හැමාරේ ඉඳලා 8 වෙනකම් 8 පහ වෙනකම් අපි පන්තිය කරනවා වලන්දර මහන්සියලා හන්ද වැඩි ටික කරගන්න ඕනේ. ඒ මොනවද? හරි. එහෙනම් අද පාඩමේ වැඩ ටැන්ක් යූ. Good night, teachers.